ඔබට කොහමද හොඳින් ඉන්නව ඇති කියලා මං හිතනවා අද ඉරිදා දවසක් ඉතින් ඊයේ තමයි අපේ channel එකට subscribers ලා 1000 සම්පූර්ණ වුනේ ඉතින් ඒක නිසා අපි දෙන්න හිතුවා අද අපි පල්ලියටයි පන්සලටයි ගිහින් ආශිර්වාද අරගෙන ස්තුතිවන්ත වෙන්න මේ තියෙන්නේ අපි යන පල්ලිය මේක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් ටිකක් දුරින් ඉරිදා උදේ 11ට තමයි පූජාවක් තියෙන්නේ. ඉතින් අපි දෙන්නට පුළුවන් උන හැම දවසකම වගේ පල්ලියටයි පන්සලටයි යනවා. මෙතන දහම් පාසලකුත් තියෙන ටිකක් ලොකු පල්ලියක්. මේ පල්ලියට ජපන් ජාතික අය විතරක් නෙවෙයි. අපි වගේ වෙන වෙන රටවල් වල අයත් ගොඩාක් එනවා. ඉතින් ඒක නිසාම පූජාව ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි දෙකෙන්ම කරනවා. ඉතින් මේ මෙතන තියලා තියෙන මාස් ගයිඩ් එකත් ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි පිලිපීන් භාෂාවෙනුයි ඒ හැම භාෂාවකෙම වගේ තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ. අද නම් හැබැයි එච්චර සෙනග නෑ සමහර දවස්වලට නම් ගොඩාක් සෙනග ඉන්නවා. මේ තියෙන මාස් ගයිඩ් පොත ඉතින් ඒකේ ඔය තියෙන්නේ ජපන් වලින් ඉංග්‍රීසි වලින් එහෙම තියෙනවා. ඉතින් හරි ලස්සනට පිළිවෙලට ඒ හැම එකක්ම තියෙනවා. මේ බලන්නකෝ. ඉතින් හොයාගන්න ලේසි. ඉතින් මට නම් හරියට තේරෙන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් පෙරලන් ඉන්න පිටුම මාත් පෙරලන් ඉන්න. ඉතින් දැන් නම් පූජාව ඉවරයි. අපි දැන් පන්සල් යන්න තමයි හදන්නේ. පන්සල නම් එච්චර දුර නෙමේ තියෙන්නේ අපේ ගෙවල් ළඟම තමයි තියෙන්නේ. හැබැයි මේ පන්සල අපේ ලංකාවේ පන්සලක් වගේ නම් නෙමෙයි. ඒ කියන්නේ පහන් පත්තු කරන්න, මල් තියන්න ඒ දේවල් නම් මේ පන්සලේ කරන්න බෑ. මේක ජූදෝ කියන ශෛලියෙන් හදපු පන්සලක්. ඉතින් එහෙම හදපු පන්සල් ජපානයේ තියෙන්නේ 7යි. ඒ 7න් එකක් තමයි මේක. ඉතින් ඒක නිසාම ජපාන් රජයෙන් මේ පන්සලයි මේ අවට ප්‍රදේශයයි ඓතිහාසික ස්ථානයක් කියලා නම් කරලා තියෙනවා. මේ පන්සලේ ඇතුළට අපිට යන්න බෑ. ඒ වුණාට මේක ඇතුළ හරිය ලස්සනයි. ඔයාලට පේනවනේ. ඔන්න ඊට පස්සේ අපි දෙන්නම උදේට කන්න ආවා. ඉතින් අපේ ගෙවල් ළඟ තව ලොකු පන්සලක් තියෙනවා. මම ඒක හොයාගත්තෙත් මැප් එකෙන්. ඉතින් අද එතෙන්ටත් මාව එක්කන් යන්නම් කියලා කිව්වා. මෙහි ගොඩක් පන්සල් වල අපේ ලංකාවේ වගේ මල් පහන් පූජා කරන්න බෑ. මං ඔයාලට කිව්වේ. ඉතින් මම ගෙදර තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මං හිතනවා අපි මොකක් හරි හොඳ වැඩක් කරද්දී ඒ වැඩේ සාර්ථක වුණාම ඒ වගේ දේවල් වලදී අපේ ආගම් වලින් ආශිර්වාද ගන්න එක ගොඩාක් හොඳයි කියලා. ඒ වගේම මේ දේවල් හොඳ විදිහට අපිට ඉටු කර ගන්න ලැබුණාම ඒ දේවල් වලටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාටත් ගොඩාක් ස්තුති. ඔන්න අපි පන්සල තියෙන පැත්තට ආවා. ආවම තමයි අනේ දන්නේ මාරම ලස්සනයි. මේ හැම තැනම වගේ හොටෙල්ස් තියෙනවා පුදුම ලස්සනයි. මෙතන ලස්සන ගඟක් තියෙනවා. ඒ වගේම මේ ගඟේ පාලම් පහක් ඉදි කරලා තියෙනවා. ඒ පාලම් පහ සම්බන්ධ කරගෙන ආදරය ගැන පුරාවෘත්තයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ පාලම් පහෙන්ම අපි ආදරය කරන කෙනත් එක්ක ගියාම තරණය කරාම අපේ ආදරය වර්ධනය වෙනවා කියලා කියනවා. හැබැයි අපි මෙතනට යද්දී නම් මේක එච්චර විශේෂ තැනක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපි ආවේ පන්සලටනේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා Google එකෙන් සර්ච් කරලා තමයි අපි දැනගත්තේ මෙතන ගොඩාක් විශේෂ තැනක් කියලා. මෙතන නම් ඇත්තට හරිම ලස්සනයි. ඒ වගේම උණුදිය උල්පත් තියෙන තැනුත් තියෙනවා. ඉතින් අර අපේ ගෙවල් ළඟ තියෙන කකුල් දාගෙන ඉන්න ආන් ඒ වගේ තැනුත් මෙතන හදලා තියෙනවා. මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මේ වගේ තැන් ගොඩාක් මේ අවට තියෙනවලු. අපිට තැන් දෙකක් වගේ හම්බුණා.
ඉතින් අපි මෙතන නම් නැවතුනේ නෑ අපි තව ටිකක් ඉස්සරහට ගියා අපේ වතුර උල්පතේ වතුර වලට වඩා මේ වතුර ටිකක් රසනේ මට ඔයාලගෙන් අහන්න දෙයක් තියෙනවා මම සාමාන්‍යයෙන් ඔයාලට මගේ දිනදා ජීවිතයේ මම ගෙවන විදිහ ඔයාලත් එක්ක ඩේලි බ්ලොග් වලින් අරන් එනවනේ ඉතින් ඒවට ඔයාලා ගොඩාක් කැමතියි කියලා මට කියනවා ඉතින් ඒ වගේම මේ වගේ ට්‍රැවල් බ්ලොග් ගේනවට ඔයාලා කැමතියිද ඉතින් මම එහෙම අහන්නේ මොකද දන්නවද මට හිතෙනවා මේවා මේ තැම්පෙන්නද්දී ඔයාලට කම්මැලි හිතෙනවද කියලා ඉතින් ඒ ගැන අදහසකුත් මට කමෙන්ට් කරලා යන්න හොඳේ බලන්නකො මේ පාලමේ ලස්සන පාට මාළ ලස්සනයිනේ ඔය ඈතින් යන්නේ අහිංසක මම ඇත්තටම මම අද නම් මාර සතුටින් ඉන්නේ මොකද දන්නවද මම ජීවිතේටවත් හිතුවේ නෑ මෙච්චර චූටි කාලෙකින් මට ආදරය කරන අපේ channel එකට ආදරය කරන යාළුවෝ මෙච්චර ගොඩක් මට හම්බෙයි කියලා. ඉතින් ඒ හැමෝටම මම ගොඩාක් ආදරෙයි. මේ තැනේ ඇවිදින map එකක් තියෙනවා. අපිත් ගියාට පස්සේ තමයි දන්නේ මේ map එකක් විදිහට තමයි ඒ කියන්නේ පිළිවෙලට යන්න තියෙනවා. ඉතින් මෙතන අර මං ඔයාලට පෙන්නන්නම් එහා පැත්තේ බෝඩ් එකක් තියෙනවා අපිට ෆෝන් එකෙන් QR එක ස්කෑන් කරගෙන ඒ මැප් එක ගන්න පුළුවන් මේ තියෙන බෝඩ් එක මෙතන මේ QR එක ස්කෑන් කරගෙන අපිට මැප් එක ගන්න පුළුවන් ඒ මැප් එක අනුව ගියොත් මම ඔයාලට කිව්වේ පාලම් පහක් තියනවා කියලා ඉතින් ඒ පාලම් පහටම යන්න පුළුවන් අපි මෙහෙම තැනක් තියනවා කියලා කලින් දැනගෙන හිටියේ නෑනේ අපි ආවේ මේ ළඟ තියෙන පන්සලටනේ ඉතින් ආයේ දවසක අර පාලම් පහම බලන්න අපි ආයෙත් එනවා මෙන්න මෙතන උණ බට වලින් ලස්සන බංකුවක් හදලා තිබ්බා මහන්සියට මෙතන චුට්ටක් ඉඳගෙන ඉන්න අර වටේම ඇවිදලා එන අයට බලන්නකො ලස්සන ඇත්තටම ජපානයේ මාර ලස්සනයි සුන්දර ජපානය කියන්නේ නිකන් නෙවෙයිනේ හැබැයි මේකත් කියන්න ඕනි සුන්දර වගේම असुंदर देवलुन अभी तेनाती मेतन चुट्टा नवतुना हे बै महंसिया नै मुखदी तीन अभी मेक वटेट मै विदि नैनेट मेरीकराट पाश्चित मई अभी तेन मेहम अवे दिन चांसका खाबुने मुखदी तिमे आ जपाने ममला अंकावे इतिंगे औुदान हरियान जपाने लसन लसन तेट मगे हस्बंड मावे इकान इतिंग එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ. ඉතින් ගෑනු ළමයි ගොඩාක් කැමතිනේ ලස්සනට අඳින්න, ලස්සන තැන්වලට යන්න. ඉතින් මම ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. මම මේ ඇඩ්වයිස් දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මගේ ජීවිතේ මම ඉගෙනගත්ත දෙයක් ඔයාලට කියන්න. ඔයාට ඔයා විදිහට ඉන්න පුළුවන්. ඒ වගේම ඔයා ආස කරන දේවල් වලට උදව් කරන, ඔයාව අගය කරන කෙනෙක් ඔයාගේ පාර්ට්නර් විදිහට තෝරගන්න කියලා මං කියනවා. මොකද දන්නවද අපි ජීවිත කාලෙම යත් එක්ක ඉන්න ඕනේනේ. ඉතින් අපිට අපි විදිහට ඉන්න බැයි නම් වෙනම ස්වරූපයකින් ඉන්න වෙනවනම් ඒ වගේම අපි ආස කරන දේවල් වලට නීති දානවනම් මං කියන්නේ හොඳ දේවල්. හරිද? ඉතින් එතකොට ටිකක් ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් මගේ මේ කියවිල්ලේ සාරාංශය තමයි තමන්ට තමන් විදිහට ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. මම කියවනේ මේ පැත්තේ හොටෙල්ස් තියනවා කියලා. ඉතින් සෙනගත් ගොඩක් ගැවසෙනවා. ඉතින් චූටි චූටි කෑම జాති එක එක දේවල් තියෙන පොඩි පොඩි කඩත් මෙතන තියෙනවා. මෙන්න මේ කෑම జాතිය රහ බලන්න කියලා අපිට නිකන් දුන්නා. නිකන් දෙනා නම් ඉතින් අපිට ඕන දෙයක්. අපේ හස්බන්ඩ් ජපන් කෑම වලට ආසත් නැහැ. ඒ වුණාට මේක නිකන් දුන්නනේ. ඒක කෑවා. බලන්නකො මේ පාට පාට කිමෝන ඇඳන් ඉන්න ගෑනු ළමයි ටික මාත් හරිම ආසාවෙන් ඉන්නේ මේ ඇඳුම ඇඳලා බලන්න. ඉතින් දවසක ඇඳලා බලන්නම ඕනේ. ලස්සනයිනේ මේ ඇඳුම රෙන්ට් එකට ගන්නත් තියෙනවා. ඉතින් පොඩි ගාණක් තමයි වෙන්නේ. මං කිව්වනේ අපි මේ පැත්තට ආවේ පන්සලට යන්න කියලා. ඉතින් ඕන දැන් තමයි අපි පන්සලට ආවේ. මේ පන්සලෙත් කලින් එක වගේම තමයි ඇතුළට යන්න බෑ. එළියේ ඉඳගෙන තමයි වන්දනාමාන කරන්න ඕනේ. බලන්නකෝ ගණ්ඨාරයකුත් තියෙනවා. මෙහි ගොඩාක් පන්සල් වල පින් කැටයක් වගේ පෙට්ටියක් තියලා තියෙනවා. ඉතින් ඒකට කාසි දාලා ඒගොල්ලෝ එහෙම තමයි වන්දනාමාන කරන්නේ. වීඩියෝ එකේ ඉස්සරහට ඒ විදිහ තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ එන වතුර එක මාර රසනේ. රසනේ කියන්නේ අනේ මාරම රසනේ.
ඔන බලන්න කොහනේ ඔතන මගේ කොණ්ඩේ පටිය ලෙහිලා කිව්වෙවත් නෑ මට කැතේ බෑ ඔන්න ඔතන අපිට තියෙන ප්‍රාර්ථනාවක් ලියලා ඔතන ගැට ගහන්න පුළුවන් ඉතින් මේ ලියලා මේ එල්ලන්න තියෙන ඒවා විකුණන්න මෙතනම තැනක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්කෝ ලස්සනයි නේද ඇත්තටම මෙතෙන්ට ආවහම හිත නිමෙනවා අපේ ලංකාවේ පන්සලකට ගියා වගේම තමයි මං අර කලින් කිව්වේ පින් කැටයක් තියනවා කියලා අන්න එතෙන්ට යන්න තමයි මේ කට්ටිය පොලිමේ ඉන්නේ මේ තියන්නේ අර ප්‍රාර්ථනාවන් ලියන්න ඕන කරන දේවල් තියෙන තැන විකුණන තැන මේ පන්සලේ ඇතුළට යන්න දෙන්නේ නැහනේ ඒ උනාට බලන්නකෝ මෙන්න මේ ওই වීඩියෝ එකේ චුට්ටක් ඇතුළ පේනවා හරිම ලස්සනයි බුදු සාදුව ඈතින් චුට්ටක් පේනවා මම ඔයාලට කිව්වේ පින් කැටයක් තියලා තියනවා කියලා මෙන්න මෙතන ඉස්සරහ තමයි ඒක තියෙන්නේ මේ තියෙන්නේ මම කිව්ව පින් කැටය ඉතින් ඒකට කාසි දාලා වඳින එක තමයි මෙයාලත් කරන්නේ මම ඇත්තට අපේ ගෙදර පහන තියෙන දෙන ඔයාලට පෙන්නලා නෑ නේද ඉන්නකෝ මම ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම් ඔන්න ඉතින් ඇවිදලා ඇවිදලා අපි ආවා මම කිව්වේ අර උණු වතුර තියෙනවා කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන් තැන් කියලා අන්න ඒ වගේ තැනකට තමයි අපි දැන් මේ ආවේ අර ඔයාලට පේනවද ඈතින් පන්සල තියෙන තැන ඇත්තටම මේ පැත්ත මාරම ලස්සනයි මේ පැත්තේ තව බලන්න තැන් ගොඩ තියෙනවා අපි මැප් එකේ ගහලා බැලුවා ඉතින් අපි ඉස්සරහ දවසක ආයෙත් මෙහෙට එමු මේ තියන්නේ කකුල දාගෙන ඉන්න පුළුවන් උණු වතුර තැන අම්මෝ මෙතන නම් දාගෙන ඉන්න බෑ අනේ චුට්ටක්වත් කකුල මාරම රස්නේ මේ වතුර අර අපේ පාක් එකේ වතුර වලට වඩා පුදුම රස්නේ අපි ඔය ඉන්න තැන මාර ලස්සනයි වටේම පේනවා උඩිකින් වගේ තමයි ඔතන තියෙන්නේ ඉතින් වටේම පේනවා පාරෙන් එහා පැත්තේ තව කඩපේලි දිගට ගොඩාක් තියෙනවා අපි ඉතින් එච්චර හෙට ගියේ නෑ अरे बलान को लसन कड़िया मे लंकर कुड गहल लसन उतने चुटकला इंदला अभी दमे गिदर आना गिदर गील चूटी वेड़क तीना एक बलानी मम वाले क्यूअने वीडियो पटांग दिम अदापिट गुडाक सतुर दवसा थिंग अदापिदेना एक समरा तम हितांगी पोड़ ඉතින් පොඩි පොඩි කැම ටිකකුත් ලෑස්ති කරගත්තා. ඉතින් ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම්මගේ හස්බන්ඩ්ට මගේ මේ YouTube channel එක ලස්සනට මං ආස විදියට කරන්න මට උදව් කරනවට. ඒ වගේම මේකට උදව් කරපු ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ හැමෝටමත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඔක්කොටම වඩා ඔයාලට ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක දිගටම ඉන්නවට. ඉතින් මම්මට පුළුවන් විදිහට පුළුවන් උපරිමයෙන් ලස්සන වීඩියෝ වැදගත් වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන වීඩියෝ දිගටම අරගෙන එන්නම්. ඉතින් අපි දෙන්නා අද දවසේ මෙන්න මේ විදිහට ගොඩාක් සිම්පල් විදිහට තමයි අපි දෙන්නගේ සතුට සැමරුවේ. මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි.